අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල බක්පුරු පසළොස්වක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස හේයන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී අද දිනේ මේ මොහොත දක්වා පමණ කොවිඩ් රෝගීන් 892ක් පවතින තත්ත්වයේ හමුවේ ගම්පහස කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 8ක් රාත්‍රී 8 සිට හුදකලා කරයි ඉන්දියාවේ ප්‍රථම වරට දිනක් තුල කොවිඩ් රෝගීන් 350,000 සීමාවත් ඉක්මවයි කර්ණාටක ප්‍රාන්තයේට හෙට සිට සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පසුගිය කාලයේ කොවිඩ් පැතිරීම පාලනයේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත්තා අගමැති ජාත්‍යන්තරයට කියයි වේගවත් ව්‍යාප්තියක් සහ භයානක කොවිඩ් ප්‍රභේදය හමුවේ තෙවන රැල්ල මර්ධනයට ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද ගම සමග පිලිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්දු මුල්ලට යයි නිමක් නැති අලි කරදරේට බලධාරීන්ගෙන් විසඳුම් අයදින මහියංගනේ ගම්වැසියෝ 2021 ඔස්කා සම්මානවල සාර්ථකව නිමවට පත්වෙයි බෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් වහම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සීරම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල්පීඩීස් මහතා නියෝග කර තිබෙනවා රජය තීරණය කරන් තිබෙනවා අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල පිහිටලා තිබෙන සියලුම පාසල් පෙර පාසල් හා පිරිවෙන් වල පන්ති නොපැවැත්වීමට ඒ කියන්නේ මේ සතියේ අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා දිවයිනේ සසු ප්‍රදේශවල පාසල් වල පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැහැ ඒ පිළිබඳ වෙනසක් තිබෙනවා නම් අපි වහාම දැනුම් දෙනවා අපි ඊටමත් ඕනෑකමින් අපේ දෙමව්පියන්ට දූ දරුවන්ට කියන්න කැමතියි විවෘත කරලා තිබෙන පාසල් තුල සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අතිශයින් වැදගත් කියලා රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 3කට අයත් ප්‍රදේශ කිහිපයක් අද රාත්‍රියේ 8 සිට හුදකලා කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් චවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අද රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි එම හුදකලා කිරීම සිදු කරන බවයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන හීරළු ගෙදර කළුවක්කල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගිනහිර ග්‍රාම සේවා වසම හුදකලා කරනු ඇත. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත පැලවත්ත උතුර සහ පැලවත්ත නැගිනහිර යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කරනු ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පුම්පුහාර් ග්‍රාම සේවා වසමද හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේද සති දෙකක කාලයකට හුදකලා කරනු ඇත. දිවුරපිටිය ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදනය වූ පුත්කලින් 42 දෙනෙකුට අහුරු වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා විනෝදචාරිකා සඳහා සහභාගී වී ඇති පුත්කලින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. ඒ අනුව පැවති උත්සව සමයෙන් පසු දිවුරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 242ක්. කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ ගාල්ල හිරිඳුම ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකින් තිදෙනකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මව පියා හා දියණියට එලෙස වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම සඳහා සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. මේකොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද COVID-19 වෛරස් ආසාදිතක බවට තහවුරු වී ඇති අතර ඒ අනුව අදාළ පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් 12 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ.
හැටන් පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුටද COVID-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. ආසාදිත පොලිස් කොස්තාපල්වරයා උදරයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද දින දික්කොය මූලික රෝහල වෙත ගිය අවස්ථාවේදී දික්කොය මූලික රෝහලේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු COVID-19 ආසාදිතක බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. අමගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් වටවල ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අද දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව එම ආසාදිතින් තහවුරු වූ බවයි වටවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විසින් සිදු කළ PCR පරීක්ෂණ 53ක් අතුරින් පුත්කලින් 46 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මැදපච්චි ප්‍රදේශයේ පෙරපාසලක පාලිකාවක්ද COVID-19 වෛරස් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ පෙරපාසලේ ඉගෙනුම ලබන දරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර ඇති අතර ඉන් පෙරපාසල් ළමුන් 5 දෙනෙකුට රෝග ලක්ෂණ පෙන්눔 කර ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බිංගිරිය විලත්තුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස එම කර්මාන්ත ශාලාව අසලට එක් වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටීමත් සමග එම ස්ථානයේ අද පෙරවරුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුගිය දින කිහිපය තුළම මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත් කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වාගෙන යන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ මහරෝහලේ හෙදියන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන හෙදියන් 5 දෙනෙකු මෙලෙස ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම වාට්ටුවේම සේවය කරන තවත් හෙදියන් කීප දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා රෝහලේම පිහිටි නිල නිවසක් අදාළ පිරිසට ලබා දී ඇති අතර ඔවුන්ට නිසි පහසුකමක් මෙතෙක් ලබා දී නොමැති බවට තොරතුරු අපට වාර්තා වුණා. පවතින වසංගත තත්ත්වයේ හමුයේ උවද සුව විරුවන් මෙලෙස පීඩා විඳින පසුබිමක බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව අප සිහිපත් කර සිටිමු. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුයේ රාජ්‍ය ආයතනවලට සේවකින්ගේ පැමිණීම 50%කට සීමා කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා රාජ්‍ය සේවය අඩපණ වීමට ඉඩ නොදී ජනතාව වෙනුවෙන් මෙවර ඉටු කිරීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 50%ක රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන ලෙසට මම අපේ ලේකම්තුමාට උපදෙස් දුන්නා. ඒට දින ඒ සඳහා අවශ්‍ය චක්‍ර ලේඛනය අපේ අමාත්‍යාංශය විසින් නිකුත් කරනවා ඇති. රාජ්‍ය සේවයේ තියෙන වැදගත්කම නිසා රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන මේවර නිසා මේ යුතුකම අපි ඉටු කරන්න කටයුතු කරා. හැබැයි ඒ සියලු කරුණු කාරණා පිළිදෙතිත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඒ ඉදිරි පැවැත්ම පිළිබඳව අපේ තියෙන කල්පනාව උඩ අපි මේ තීන්දුව ගත්තේ 50% රාජ්‍ය සේවකයන් සේවයට කැඳවලා ඉතුරු අය සේවා ප්‍රදානෙන්ගේ කැමැත්ත අනුව සේවයට කැඳවන්න කටයුතු කරන විදියට. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වන සැසිවාරය අමතුරු ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද දින සිට ලබන 29 වන දින දක්වා පැවැත්වෙන 77 වන සැසිවාරයේ තේමාව වී ඇත්තේ ආසියානු හා පැසිෆික් කලාප සහයෝගීතාවය පෙරටත් වඩා සවිමත්ව අර්බුදයන් තුලින් නැවත නැගිටිමු යන්නයි. මැඩම් එක්සෙකටිව් සෙක්‍රටරි චෙයාර්පර්සන් Excellencies, I am pleased to be able to address you
එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජීය කොමිසමේ 77 වෙනි සැසිවාරයේ ඇමතීමට ලැබීම ගැන මම සතුට වෙනවා. වර්තමානයේ පවතින අභියෝග හමුවේ උවත් මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත් වෙනවා. වසංගත තත්ත්වයේ හමුවේ ආර්ථික හා සමාජ තත්ත්වයේ නැවත ගොඩනැගීම සඳහා අප සැවම උපාය මාර්ගික සැලසුම් සකස් කරමින් සිටින කාල වකවානුවක මෙම සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් බවයි මගේ විශ්වාසය. පසුගිය කාලයේ COVID-19 පැතිරීම පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත්තා. විශේෂයෙන් COVID රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සම්බන්ධතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යාම, නිරෝධායන සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වයේ පාලනය කිරීමට උපකාරී වුණා. ශ්‍රී ලංකිකින් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේදී හැකි වුණා. මෙම පසුබිම මත වසංගත තත්ත්වයේ හමුවේ වුවත් ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියා කළා. ඒ වගේම අපනයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපිට හැකි වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා. I wish you for coming sessions every success. Thank you. ඉතාම වේගයෙන් පැතිරී යන සහ දරුණු ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් කොවිඩ් ප්‍රභේදයේ හැමුවේ රටේ මතුවෙමින් පවතින කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද කවුරු කොහොම වහන්න හැදුවත් හංගලා කතා කරත් ඇත්ත තත්වය තමයි අපේ රටේ කොවිඩ් තුන්වන රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ කලින් අවස්ථා දෙකටම වඩා මේ තුන්වෙනි රැල්ල මතු කළ කොවිඩ් ප්‍රභේදය ඉතා දරුණු බවට සෞඛ්‍යංශ මේවන විටත් අනතුරු හඟවා තිබෙනවා ඒක මේ දවස්වල තියෙන සජීවී උදාහරණ වලින් හොඳින් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙවර තුන්නර රැල්ලේ ඉලක්කේ බවටයි පත්ව තිබෙන්නේ පැහැදිලිවම මේකෙන් තේරුම් ගන්න ඕන රජය සෞඛ්‍යංශ සහ සියලුම මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රටේ ජනතාව රටේ තරුණ පරම්පරාවට බලපෑමක් එල්ල වෙනවා නම් ඒක රටේ කොඳුනාරටියට එල්ලවන බලපෑමක් කියන එක ඒ වගේම පළමු දෙවන කොවිඩ් රැල්ලේදී වාර්තා වුණාට වඩා දැන් පාසල් වයසේ පසුවන දරුවන් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා මෙවැනි තත්ත්වයක් තුළ අප ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද මේ කොවිඩ් පාලනයට පසුගිය සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් මර්ධනය සඳහා වන රජයේ සෞඛ්‍ය ආරක්ෂකාංශය ඇතුළු සියලු අංශ එක්ව මාධ්‍ය හමුවක් පවත්වා රටේ ජනතාව දැනුවත් කළා. එදා රටේම ජනතාව තුළ යම් විශ්වාසයක් තිබ්බා දින 3ක අදි සතියන්ත නිමාඩුවක් තියෙන නිසා කිසියම් දැඩි තීරණවලට රජය පැමිණුණු ඇති බවට. නමුත් සිදු වූයේ ජනතාවගෙන් ඉල්ලීමක් කිරීම පමණයි. සංචාරය කරන්න එපා, පාටි දාන්න එපා, සැනකෙලි පවත්වන්න එපා කියලා. දැන් ඇහුවද ඔය කියන දේවල් මේ නුවරඑළිය තත්ත්වේ අවුරුදු උත්සවත් නුවරඑළිය තිබ්බා මේ වගේ අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දකුණු පළාත නැගෙනහිර රජරට මධ්‍යම පළාත මේ හැම පළාතකින්ම ජනතාවේ ක්‍රැස්වීම් උත්සව පැවැත්වීම ඇතුළු නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරන සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබෙනවා තවත් විශාල ප්‍රශ්නයක් රටේ ජනතාව විමසන ප්‍රශ්න අපි මේ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති වහලා ඒත් පාසල් පෙර පාසල් දිවාසුරකුම් මධ්‍යස්ථාන විවෘත කරලා අනිත් අතින් ගත්තහම රාජ්‍යාංශයේ අවම සේවක සංඛ්‍යාවක් වාර්තා කළ යුතු බව කිව්වට පෞද්ගලික අංශයයි රටේ වැඩි හැබැයි කලින් වගේ දැඩි තීන්දුව තීරණ නීති උපදෙස් තාම නැහැ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා එමෙන්ම ඉල්ලීම් සිදු කරමින් සිටිනවා ඒ අනුව කටයුතු කරන්නට කියා ප්‍රවාහනයේදීත් මාර්ගෝපදේශ නිසියාකාරයෙන් පිළිපදින්න කියලා කිව්වත් පාර්ට බහලා බලන්නකෝ ඇත්ත தত্ত্বය විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සංචාරකීන් සිය ගණනින් ලංකාවට තාම එනවා දැඩි තීන්දුවක් තීරණයක් නැහැ විශේෂයෙන්ම ලෝකයේ මරණ මංචකයේ බවට අදවන විට පත්ව තිබෙන ඉන්දියාවෙන් ගුවන් යානා එනවා අපේ ගුවන් යානා ඉන්දියාවටත් යනවා කඩවල් වල ආපන ශාලාවල පාරේ තොටේ ආයතන වල පාසල් වල පළමු රැල්ලෙදි වගේ නෙවෙයි වැඩි දිනක් ගණන් ගන්න නැහැනේ අවුරුද්ද සමරුවා වගේම සාප්පු සවාරි ඔහේ යනවා සාද පවත්වනවා උත්සව පවත්වනවා එකිනෙකා බොහොම සුහදව මිත්‍රශීලීව ආශ්‍රය කරනවා කතා බහ කරනවා මේ සියලු ලක්ෂණ වලින් පෙනී යන්නේ අපි කොවිඩ් තුන්වන රැල්ල මේ දැඩි භයානක අවදානම් ප්‍රභේදය ගණන් නොගෙන සිටීමයි ඉන්දියාව අදමන විට විශාලා මහනුවරක් වී ඇත්තේ මේ ගණන් නොගැනීම නිසා බව අමතක කරන්න එපා
අපි එකිනෙකා හරියට මේ දේවල් තේරුම් අරගෙන මාර්ගෝපදේශ නීති රීති සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කිරීම දැම්ම මේ මොහොතේම ආරම්භ නොකළොත් මතක තියාගන්න ඔබට කොවිඩ් මරුවාගෙන් ගැලවීමක් නැති බව ඒ වගේම ජනතාව එහෙම නොකරනවා නම් හෝ ජනතාවගේ නඩුපාඩුවක් සිදුවනවා නම් ඇයි බැරි රජය සෞඛ්‍යංශ ප්‍රමුඛ ආරක්ෂකංශ ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන දැනුමක් ඇති ප්‍රධානීන්ට නිලධාරීන්ට සහ බලධාරීන්ට දැඩි තීන්දුව తీරන ගන්න බැරි මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ මේ අප ඉදිරිපත් කළේ මුළු මහත් රටේම ජනතාව වගකීතු මාධ්‍ය ආයතන ලෙස අප වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට වගකීය යුත්තන් වගකීමෙන් යුතු පිළිතුරක් ලබා දෙනු ඇතැයි ජනතාව වෙනුවෙන් අප විශ්වාස කරනවා ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බක්පුර පසළොස්වක බොහෝ දිනය අදයි ඒ වෙනුවෙන් වූ සියත අමාවැස පොතා සජීව විකාශය අද කින ආවේ හේයතුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි ලක්දිව ශාසන ඉතිහාසයේ සංදිස්ථානයක් සනිටුහන් කළ උතුම් බක්පුන් පොහොය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූ ඓතිහාසික දිනය වශයෙන් සැලකෙනවා. එවකට මෙරට උතුරු ප්‍රදේශයේ සිටි චූලූදර මහෝදර සහෝදරයන් අතර මිනි අසුනකට ඇති වූ සංග්‍රාමය සමතේකට පත් කරන වස් බක්පොහොදා භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සංග්‍රාම භූමියට අහසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ පිරිස සමාදාන කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේට ඔවුන් විසින් මිනි අසුන පූජා කළ අතර භාග්‍යවතුන් වහන්සේ එය පාරිභෝගික වස්තුවක් ලෙස වැඳුම් පිදුම් කිරීම සඳහා නැවත ඔවුන්ටම බාර දුන්නේද අද වෙනි බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමින්ම සිද්ධාර්ථ කුමාරයා විසින් සතර පෙර නිමිති අතරින් පළමු වෙන්න වූ මහල්ලිකුගේ රුව දුටුවේද අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. බක්පොහොදා සියත අමාවැස්ස වැඩසටහන් මාලාව අද අලුයම හේයන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. පූජ්‍ය පානකාවී පේමරතන නාහිමියන් විසින් පිරිස අෂ්ටාංග සීලෙහි සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව පවත්වනු ලැබුවා. අහම් බන්ති අජ්ජ ඉවංච දිවසං උපෝසතං උපවසාමි අට්ඨංග සමං නාගතං සීලං සමාදියාමි පූජ්‍ය දියතලාවේ පියදස හිමියන් සහ පූජ්‍ය පොතානීගම සුමනරතන හිමියන් විසින් පැවැත් වූ සුමధుර ධර්ම දේශනාවන් පැවැත්ුණේ ඉන්න අනතුරුවයි සමහර කාරණාවලදී අපි දකිනවා එකට එක වැඩ වැඩ කලාගෙන මෙලවට උපත ලැබපු සහෝදරකම් නැති කරගන්න මොකටද ඉඩ කඩම් වලට වතු පිටිවල් සහෝදරත්වේ නැති කරගන්න වැලිමලුව කෙටි සදහම් හමුව පැවැත්ුවේ පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන් විසින් නීවරණ ධර්ම හැටියට සඳහන් කරලා තිබෙන්නේ නිවන අහුරන ධර්ම ධ්‍යාන අංග ආවරණය කරන ලක්ෂණයන් වලට තමයි වර්ණ ධර්මතාවයන් වලට තමයි නී වර්ණ කැටියට කොටස් පහකට වෙන් කරලා තිබෙනවා. සිත් පහන් වේවා කෙටි ධර්ම දේශනය පෙරවරු 9:30ට ආරම්භ වූ අතර එය පවත්වනු ලැබුවේ කිරිබන්නාරි විජිත හිමියන් විසින්. පෙරවරු 10ට උදෑසන දම්සභා මණ්ඩපය ආරම්භ වුණා. මිනිස් බක්මහ සැනකෙළියට සූදානම් වෙනකොට අර තිබුණු අඩු බලාපොරොතු අමතක කරලා මහිච්ඡතාවයට ආවා. තලල්ලේ ධම්මදේව හිමියන් විසින් පැවැත් වූ කෙටි ධර්මදේශනය ඉන් අනතුරුව පැවැත්ුණා. සවස් භාගයේ ධර්මදේශනය පසොරු 1ට ආරම්භ වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමියන් විසින්. පූජ්‍ය අක්මිමන ධම්මපාල හිමියන් සහභාගී වූ සවස ධම්සභා මණ්ඩපය ඉන් අනතුරුව ආරම්භ වුණා.
බුද්ධිය මෙහෙවලා කල්පනාව මෙහෙවලා ක්‍රියා නොකිරීමේ ප්‍රතිඵලය නිසා දැන් නැවත වාරයක් අපේ රට එක තැනක හිරවිච්ච ගතියක් රටේ දකින්න ලැබෙනවා මේ වසංගත රෝග ලෝකේ යම් යම් කාලවල ඇති වෙනවා අහිවාතක රෝගේ නමින් ඒ කාලේ පැතිරී ගිය ඒ රෝගේ හැදිච්චම හැම දිනාම මරණයටපත් වෙනවා පූජ්‍ය පරගහමුල සිරිවිමල හිමියන් විසින් සවස කෙටි ධර්ම දේශනය මෙහි වූ අතර සවස බුද්ධ වන්දනාවෙන් අනුතුරුව සිල් පවාරණය කොට සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ වැඩසටහන් මාලාව නිමවට පත් වුණා නමස්කාරය කියමු සිල් පවාරණය කිරීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 209 වැනි ධර්මදේශනය අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මෙදවචී ධම්මජෝතිනා හිමියන් මෙවර ධර්මදේශනාව සඳහා වැඩම කළා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති අමාදම් සිසිලස ධර්මදේශනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පවුලේ සමීපතමයන් කිහිප දෙනෙක් පමණක් සහභාගී වුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතා සීමිත සදහැවතුන් පිරිසක් අද පැමිණ සිටියේ මේ අයුරින්. රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය දුරු වී රටට හා ජනතාවට සෙත්පතා රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ පින්කමක් කැලණිය රාජමහා විහාරස්ථානයේදී සංවිධානය කර තිබෙනවා. ඒ කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ජනතාව එකරාශී කරගෙන සිදු කරන පින්කම් කටයුතු සඳහා මෙම 15ක පොහොයේදී අවකාශයේ හිමි නොවූ අතර කලුතර බෝධිය පිහිටි පූජා භූමි පරිශ්‍රය අද සදහැවතුන්ට විවෘත වුණේ නැහැ. මේ අතර මහරගම පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට අභිනවයේ නිදිකල බුදුමැදුර සහ නව බෝධි ප්‍රාකාරය විවෘත කිරීමද ඊ රාත්‍රියේ සිදු කෙරුණා. ඒ දැඩිගම සමූහ ව්‍යාපාරයේ සභාපති රංජන් මලින් දැඩිගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට දේශපාලකින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර වේයන්ගොඩ නයි ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරින් දෙදෙනෙක් සසුන් ගත කරවීමේ දුර්ලභ පුණ්‍ය කර්මයක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. තම මව අහිමි වූ පසු බුද්ධ පුත්‍රයින් වන්නට පෙරම්පිරු සිව් හැවිරිදි සහ දස හැවිරිදි මේ දෙසොහොයුරන් මෙටිතොටමුල්ල ශ්‍රී සද්ධර්ම තිලකාරාම විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගිහි කල තම මවගේ තුන් මාස පූර්ණ දානමය පින්කමටද මෙම ස්වාමීන් වහන්සේලා දෙනම වැඩම කර සිටියා. ගම සමග පිලිසඳර පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය සැප්තැම්බර් මාස 25 වන දින ගම සමග පිලිසඳර වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. ඒ ගම සමග පිලිසඳරක් වැඩසටහන් මාලාවේ පළමු යන්නයි. එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයට පැමිණියේ. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ලෙස හඳුනාගෙන තිබූ වෙලංවිට ග්‍රාමයේ ජනතාව පෙන්වා දුන් හා එෙහිදී හඳුනාගත් ගැටළු වලට කණිරමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී පවරනු ලැබුවා. මාස 7කට පසු එහි ප්‍රගතිය සුව බැලීමට ජනාධිපතිවරයා අද මෙලෙස සහභාගී වී තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හවුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් දහවණයට එක් කිරීම අද සිට සිදු කෙරුණා. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 8ක් ඔස්සේ බස් රථ දෙක දහවණෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතා විසඳුනු ලබනවා. වනාලි පහරින් කැඩී ගිය යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වී තිබෙනවා. ගම සමග පිලිසඳරින් ප්‍රතිලාවාත් කරගත් ඉඩම් ඔප්පු ලාබින් කිහිප දෙනෙකු සමගද ජනාධිපතිවරයා කතා බහ කළ අතර වගා කටයුතු වල අඛණ්ඩව නිර්තමන ලෙසටයි ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ. වෙලංවිට ග්‍රාමයේ විදුලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීය වෙයි පැවතුනේ. එහි දිග කිලෝමීටර 6ක් විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රිය කිරීමද මෙවන විට සිදුව තිබෙනවා. නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගයේ කාපට් අතුරු සංවර්ධනය කර තිබෙන අතර වෙලංවිට සිට කොස්ලන්ද වැල්ලවාය මාර්ගය සම්බන්ධ කරන කිලෝමීටර් 14ක මාර්ගයේ ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා. පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදිකිරීමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳවද ජනාධිපතිවරයා සොයා බැලුවා. බණ්ඩාරවිල නගර සැලසුම සහ හබුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයින් කළ ඉල්ලීම කෙරෙහිද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. 2015 ප්‍රථම සහරන් හා සම්බන්ධතාවයන් පැවැත්වූ පුත්කලින් හෙළිදරව් වූවා නම්
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සොයාගත හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2015ට කලින් සාරාන්ත පඩි ගෙවපු ඒ ජාලය ගැන ඌව පාවිච්චි කරපු අය ගැන පරීක්ෂණයක් කරන්න ඕන. මේ කාර්ඩා ටික එඩියට ආවනම් මෙලහට අපි මහමොළකරු අල්ලලා. අද සෑම කෙනෙක්ම කියනවා බුද්ධියසේ සමහර කොටස් මේ තස්තවාදී දෙක සම්බන්ධකම් තිබුණා කියලා. ඇත්තම වශයෙන්ම කමිෂන් එකට සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා සමහර බොහොමකරුවන් බුද්ධියසේ නිලධාරීන් හම්බුණා කියලා. යාපාලන ආණ්ඩුව කාලේ වුණත් මේ තොරතුරු ආවහම මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටවත් කිසිම දවසක මෙවැනි තොරතුරක් අපිට ඉදිරිපත් කෙරුවේ ඇත්ත වශයෙන්ම නැහැ. මේ ප්‍රහාරයේ මහා මුලකරු තාම නිදැල්ලි. මේ පාස්කු ප්‍රහාරයේ ඉන්න ප්‍රධාන නියෝජිතයන් තිදෙනෙක් වන ආමි මොහිදීන් කියන පුජ්‍යලයා, පොලිස් පායිස් කියන පුජ්‍යලයා, හා සහරා නෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් මේ 2006 වකවානුවේදී බුද්ධයන්සවල සහ අනිකුත් අයගෙන් අවි ලබාගත් පිරිස හැටියට මේ වார்த்தාවෙම හඳුන්වලා දීලා තියෙනවා. අවි පුහුණුව හා අවි ලබා දීමක් 2006 2009 වකවානුවේ සිදු වෙලා තියෙනවා නම් ඒ අය පිළිබඳ නිරීක්ෂණය කිරීම ඒ අය යම්කිසි ප්‍රහාරයකට අරන් දිනවා අය කියන එක පිළිබඳව ඒ අයව වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ඒ බුද්ධිවංශල වක්කියම මොකද රාජ්‍ය අරමුදල් තමයි මේවට වැය වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම නම් යම් පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවය එහෙමනම් ඔළුවටම තමයි ගහන්න ඕන ඔළුවටම ගහනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සම්පූර්ණයෙන්ම යටපත් කරන්න එතකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීම හරහා එහෙමනම් මුළු සමාජයේම කටවහන්නයි මේ හදන්නේ රජයකට තියෙන වගකීම ඇවිල්ලා ආරක්ෂාව විතරක් නෙමෙයි ආරක්ෂාව අත්‍යවශ්‍යයි නමුත් ආරක්ෂාවයි සංහිඳියාවත් වැදගත් වෙනවා නැත්තම් ආරක්ෂාව විතරක් නම් තියෙන්නේ හමුදා පාලනයකට රටක් ගෙනියන්නට පුළුවන් ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට අද සිද්ධ වෙලා තියෙන්නේ මේ පණිවිඩය ලබා දෙන පණිවිඩ කරුවන් පිටුපස හඹා යෑම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම සිද්ධ කරන්නේ තව දුරටත් මේ කරුණු එලිදරව් වෙන එක වළක්වන්නද අත්අඩංගුවට අරගෙන එහෙම නැත්නම් පරීක්ෂණ පටියුදු පවත් අරගෙන කියපු අයගේ කටවල් වහන්න හදන්නේ කාගේ හරි අවශ්‍යතාවයක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ අපට මතු වෙලා තියෙනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් සුවය බැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණියා. මෙවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද ඒ මහතා ප්‍රතිකාර ලබන කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. හරින් ෆර්නැන්ඩෝ තමන්ගේ විපක්ෂ කාර්යභාරය පාර්ලිමේන්තුවේ ඉටු කරන්න. ඒ ප්‍රකාශය අරගෙන ආණ්ඩුවට තියෙන්නේ යමක් තියෙනවා නම් ඒක තවදුරටත් පරීක්ෂා කරලා බලන්න. ඒ වෙනුවට දේශපාලන දඩයමක් කරලා විපක්ෂ මන්ත්‍රීවරුන්ව එකින් එකව අත්අඩංගුවට ගන්නට විවිධ පනත් යටතේ මර්ධනය කරන්න උත්සාහ කරන එකට අපි යටත් වෙන්නේ නැහැ. හරින් ෆර්නැන්ඩෝ එමෙතුමා ඇත්ත කීමේ වරදට එතුමාව අත්අඩංගුවට ගන්න යනවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් ඇත්ත කියන්න හරින් සූදානම්. හරින්ට රෙහිව මර්ධනයේ හස්තය දිගු කරනවා නම් හරින් සමග හරින් වෙනුවෙන් සහ සත්‍ය වෙනුවෙන් මේ රටේ අසාධාරණයට ලක්වෙච්ච මිනිසුන්ගේ ඒ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින්න සමගි ජනබලවේගයේ හැටියට අපි සූදානම්. පාස්කිරිදා බෝම්බ සිද්ධියේ වාසිය ගත්තේ පොහට්ටුව ආණ්ඩු බලයට වේග නිසා අද ඕන මේ ජනතාව බලාගෙන ඉන්නේ මේකට සම්බන්ධ කට්ටියත් අනංගුට ගන්න. අද එහෙම නෙමෙයි මේකට සම්බන්ධ අය ගැන කතා කරනකොට අර විත්තිකාරයත් අනංගුට ගන්න නැතුව මේක ගැන කතා කරන අයත් අනංගුට ගන්නවා. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ භාෂණයේ නිදහස විනාශ කරනවා අනිත් පැත්තෙන් පාස්කිරිදා සිද්ධිය ගැන එලිදරව් කරන කට්ටිය අත්අඩංගුවට ගන්න. ඉතින් ජනතාව තුළ ලොකු කුතුහලයක් තියෙනවා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධව පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා. ආණ්ඩුව මේකට උත්තරයක් දෙන්නවා. පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. ජනතාවගේ අරසාව සම්බන්ධව ඒ සියලුම වගකීම් රජය බාර ගන්නවා. ඉස්සර වගේ හොයන්නේ බලන්නේ නැතුව ඒ සිද්ධීන් යටපත් කරන්න
කොයි වෙලාවත් කටයුතු කරන්නේ සෑම සිද්ධියක් පිළිබඳව අපේ හමුදාව පොලිසිය සෑම අංශයක්ම සිවිල්ෙන් ඉන්නවා පහුගිය කාලේ වෙලා තිබුණේ ඒව නොදැක්කා වගේ හිටියා ඒ නොදැක්කා වගේ හිටපු එකේ ප්‍රතිඵලයක් තමයි 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ඒ වෙච්ච සිද්ධිය පාස්කු ඉරිදා ප්‍රහාරය එක ආගමකට හෝ එක ආයතනයකට එල්ල වුණු විපතක් නෙවෙයි ඒක සමස්ත ජනතාවටම සෑම ආගමකටම පොදු සමස්ත ජනතාවටම පොදු විපතක් උනේ එවන් විපතක් වළක්වන්නට නීතිය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි හැබැයි කාතුලක් තියෙනවා විශාල කලකිරීමක් අවුරුදු දෙකක් ගිය තැනත් තවම අදාළ අරමුණ ඉටු කරගන්නට බැරි වුණා බලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ප්‍රමාණවත්ව වේගවත්ව සිදුුණේ නැහැ කියන චෝදනාව තියෙනවා ඔවුන්ට දෙවන්ට අභියෝගයක් වෙලා තියෙනවා ණයට අඳුකොල පේන තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒක නිසා මේකේ ගැත්ත ඝාතකය හොයන්නේ නැහැ ඔවුන් හෙව්වි නැතුණාට රට නොදන්නේත් නැහැ රට දන්නවා මේ ඝාතනය පිටිපස්සේ ඇත්තටම කවුද කියලා හිටියේ ඉතින් ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම පෞගිය දවස්වල මුනිද තරකපු ආණ්ඩුවෙන් ගෝඨාභය මහත්තයගෙන් වහාම මේ සම්බන්ධයෙන් නිවර්දි තොරතුරු හොයලා නිවර්දි ඝාතකව හොයාගන්න නැතුව මේ ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් කරන මිනිස්සු අත්අඩංගුවට ගන්න ක්‍රියාවලිය නෙමෙයි ආණ්ඩුව කරන්න ඕන කියන එක අපි දැනුවත් කරනවා මීට අවුරුදු දෙකකට කලින් මෙරටේ ජීවිත 200 ගාණක් බිලිගත්ත 300කට ආසන්න ප්‍රමාණයක් තාමත් දුක් විඳිනවා අන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු මත ගැතුමව අත්අඩංගුවට අරගෙන තියෙන ඇරෙන්ඩ මේ කිසිසේත්ම දේශපාලන පරිගැණීමක් මත අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි රටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමේ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා මේකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා කිසිම තරාතිරමකයක් නොතකා ඒ සියලු දෙනාටම දඩුවම් කිරීමට අපිට පැවරලා තියෙනවා දැන් මේ ආණ්ඩුව හදනවා තමන්ගේ අසාර්ථකත්වය වහගන්න තමන්ට බෑ කියලා තේරෙනකොට සමාජ මාධ්‍ය ජාල ආදිය වාරණයට ලක් කරන්න ඒවට දැන් අණපණත් හදාගෙන යනවා පහුගිය කාලේ එහෙම හිරේ දැම්මනම් ජනාධිපති විවේචනය කරපු අය යහපාලන ආණ්ඩුවේ නායකව විවේචනය කරපු අය සමහර වැරදි මතවාද ගෙනහිපු අය හිරේ දැම්මනම් එහෙම ඔය 69 ලක්ෂයෙන් 60 ලක්ෂයක් විතරම ඉන්න ඕනේ හිරේ 2021 ඔස්කා සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී අද පැවැතුණා. මෙවර ඔස්කා සම්මාන උළෙල පැවැතුනේ 93 වන වරටයි. ගෝලීය වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2021 ඔස්කා සම්මාන උළෙල මෙවර ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී ආරම්භ වුණේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය චීන ජාතික ක්ලෝයි ෂාවෝ හිමි කරගත් අතර එය ඔස්කා සම්මාන ඉතිහාසයේ සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් ආසියාතික කාන්තාවක් හිමි කරගත් ප්‍රථම සම්මානයයි. Thank you to my brilliant, brilliant nominees, final nominees. Thank you. My entire Nomaland company, what a crazy once in a lifetime journey we're on together. Thank you so much. I'm so grateful to you. හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේ චිත්‍රපට 8ක් නිර්දේශ වී තිබූ අතර හොඳම චිත්‍රපටයේ ලෙස සම්මානයට පාත්‍ර වූයේ Nomaland චිත්‍රපටයයි. You are one of those lucky people that can travel anywhere. Yes, ma'am. And they sometimes call you nomads. My husband worked at the USG mine in Empire. I was a substitute teacher. The Father චිත්‍රපටයේ ඇන්තනි හොප්කින්ස් හොඳම නළුවා ලෙස සම්මානය හිමි කරගත් අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔස්කා සම්මාන ඉතිහාසයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් වයස්කතම පුද්ගලයා හොප්කින්ස් බවයි. නෝම්ලන් සිනමාපටයේ රංගන දායකත්වයේ දැක්වූ ෆ්‍රැන්ස් මැක්ඩෝමන් මෙවර හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඩැනියල් කලූයා හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර හොඳම සහාය නිළියට හිමි ඔස්කා සම්මානය හිමි කරගත්තේ යූ ජුම් යොන් විසින්. මයංගනේ හා මිනිපිය ප්‍රදේශයට බලපා ඇති වන අලි ගැටලුව සම්බන්ධයෙන් ගෙවුණු දින කිහිපය තුළම අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා. නමුත් එම ගැටලුවට මේ වන තෙක් නිසි විසඳුම් ලබා දීමට කිසිදු බලධාරියෙකු තවමත් කටයුතු කර නැහැ. මේ හේතුවෙන් අද මයංගන නගර මැද විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා.
ගෙවුණු දින කිහිපෙම මහියංගන ප්‍රදේශයට එතරම් සුබදායි නොවේ විටින් විට එල්ල වූ වන අලිතර්ජන හමුවේ එම ප්‍රදේශයේ වාසය කළ ජනතාවට එල්ල වූ දැඩි මානසික සහ කායික පීඩාවන් හේතුවෙන් ඒ අනුව මෙම ගැටලුව මුල් කරගනිමින් එම ගම්මානවල ජනතාව සහ විවිධ සංවිධාන ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණද ඊටද කිසිදු බලධාරියෙකුගේ ප්‍රතිචාරයක් යොමු වී තිබුණේ නැහැ මෙලෙස සිදු වූ ජීවිත හානි මහියංගනය සහ මිනිපෑන ප්‍රදේශවලට දිගු කාලයක සිට පවතින අතර වනාලි ගැටලුව මුල් කරගනිමින් මහියංගන නගර මැද්දේ අද දෙවන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා අනුව මහියංගන නගරයට දිගු රතපෙළ පාලියකින් පැමිණි විරෝධතාකරුවන් පසුව සටන් පාට කියමින් විරෝධතා පාගමනකටද එක් වුණා. මේ සඳහා ඇතැම් දේශපාලකීන්ද සිය සහයෝගය පළ කර තිබුණා. මේ ඉන්න ජනතාව වට ගන්න පාරවල්වලට බැලලා උද්ඝෝෂණය කළා අලි වැට ඉල්ලුවා මේකට මේ ජීවිත රැක ගන්න මේක දෙන්න කියලා අද අලි වැට දීලා තිබ්බනම් අද මිනිස්සු මේ විදිහට පාර දෙන්නේ නැහැ අලි වැට දීලා තිබ්බනම් අර අම්මලා දෙන්න අද අවසන් ගමන් යන්නේ නැහැ අලියා ඉන්න කැලේ කොම්පැනිට දීලා අලියා ගමට එවනවා ගමේ ඉන්න මිනිස්සු කනත්තට යවන ක්‍රමයක් හදලා තියෙන්නේ මේක සෞභාග්‍ය දැක්ම නෙවෙයි මේක LTT ප්‍රශ්නේ විසඳනවා තරම් අමාරු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ මේක කොරෝනා වෛරස් එක තරම් දරුණු ප්‍රශ්නයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ කොම්පැනිට කැලේ දෙන එක නවත්තන්න මේ මිනිස්සුගේ අඩු ගානේ ආරක්ෂාවක් ගම්මුට දෙන්න වන ජීවියකින් දාන්න පාලකෝ තාම සාකච්ඡාවක් දුන්නේ නැහැ පාලකෝ මේ සම්බන්ධ ඇහැරලා බැලුවේ නැහැ එතන අපට සිද්ධ වෙනවා ජීවිත ආරක්ෂාව වෙනින් තව තවත් මේ අරගලේ තර කරන්න සිද්ධ වෙනවා ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටිනවා අපි පත් කළපු ජනාධිපතිතුමාට අපි පත් කරපු ආණ්ඩුවට දැන්වත් ඔබතුමාලා නිහඬවින් නැතුව මේ අහිංසක ජනතාවගේ අහිංසක ගොවි ජනතාවගේ මේ පස්සේ විසඳන්න කියලා මේ සමස්ත රටේ වන විනාශය වෙනකොට එයා ඉන්න සත්තු සියලුම දෙනා වෙන්නේ ගම් වලට ගම් වදිනවා ඒකෙන් තමයි මේක වෙලා තියෙන්නේ ඉතින් මේකට විසඳුම් හොයන්න අපි කොච්චර අරගල කළත් බලක් නැහැ මේ පාලකයෝ කරන අපරාධ මේ රටේ වැඩි දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do you know that දන්න ලෝකේ නොදන්න දේ ගැන සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ මේ කාලේ හැටියට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ගැනයි. මුළු ලෝකයටම බලපෑම් කරමින් තිබෙන COVID-19 වෛරසය ආරම්භයට වඩා මේ වන විට එහි විවිධ විකෘති ප්‍රභේද ඇති බවට පරීක්ෂකීන් සොයාගෙන තිබෙනවා. ලංකාවේ COVID තත්ත්වය ගත්තොත් අපට COVID තෙවන රැල්ලකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් අපිම සමරපු අලුත් අවුරුද්ද නිසා මේ විදිහට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාගත රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වනවා. මේ වන විට මෙය නව වෛරස් ප්‍රභේදයක්ද යන්න සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂණ ආරම්භා ඇති පසුබිමක මින් දැඩි බලපෑම් එල්ල විය හැක්කේ තරුණ ප්‍රජාවට බවටයි තහවුරු වී තිබෙන්නේ. මේ නව වෛරස් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණේ වන්නේ බොහෝ වේලාවට උගුරේ වේදනාවට අමතරව නියුමෝනියා තත්ත්වයක් උද්ගත වීමයි. මින් දැඩි බලපෑම් එල්ල වීමට ඉඩකඩ තිබෙන්නේ පෙනහළු වලටයි. COVID නව වෛරස් ප්‍රභේදය මේ වන විට ලංකාව තුල පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අලුත් ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි බොහෝ වෙලාවට උගුරේ වේදනාවටත් අමතරව ඒ රෝග ලක්ෂණ එන්න කලින්ම සමහර වෙලාවට නියුමෝනියා තත්ත්වයක් එන එක. මේ නිසා රෝගීන් බොහෝ වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතාවය උත්සන්න වෙනකන් රෝගය දිවෙන බව දන්නේ නැහැ. මෙන්න මේක හේතුව නිසා අපි වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද රෝගය උත්සන්න වුණායින් පස්සේ ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ නිසා ඉදිරියේදී එන දින කීපය තුල ඔබේ ප්‍රදේශයේ හෝ ඔබේ පවුලේ හෝ රෝගී කීටියන ඔබ සතු රෝග ලක්ෂණ ගැන අවධානය යොමු කරන්න. යන්තම් හෝ හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් එක දිගට හුස්ම අල්ලගෙන 10ට වඩා ගණන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරනකොට හදියක් එනවා නම් වහාම ඔබ වෛද්‍ය උපදෙස් ගන්න. මොකද මූලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීම මගින් රෝගය උත්සන්න වෙලා දැඩි සත්කාරයකට යන්න තියෙන අවධානය ඔබේ අඩුවේ. එහෙම නැතුව රෝගය උත්සන්න වෙනකල් හිටියොත් ඔබට බොහෝ වෙලාවට කිසිම ප්‍රතිකාරයක් කරගැනීමේ බැරි අසාධ්‍ය තත්ත්වයකට පත්වන්නට පුළුවන් ඉක්මනින් මේ වන විට අසල්වැසි ඉන්දියාව එකම මලගමක් වී ඇති පසුබිමක අපි එලෙස වගකීම් විරහිතව කටයුතු නොකිරීම තුළින් අපිත් ඉන්දියාව බවට පත්වීම වළක්වා ගැනීම ඇත්තේද අප සතුවයි Do you know? එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.